අයිබෝවන් හැමෝටම වාසනාවන්ත සුබෝදෑසනක් වේවා ඉතිං සාහිත ලෝකයේ YouTubeු චැනල්ල එක වෙනෙන් ල හැමෝම ආදරෙන් පිළිගන්නවා මම අද හිතුවේ වාලට වැදගත් පණිවිඩයක් ලබා දෙන්න ඉතින් ඕගොල්ලු දන්නවා මේ දවස්සල ලංකාවේ විධ ප්‍රදේශවලට වියලි කාල් ගුණික තත්ත්වයක් වාර්තා වෙනවා ඒක යන්නේ වර්සාාපතිනය අඩුවෙන් ලැබෙන ඉතාමත්ම ග්‍රීස්ම උස්නත්වය වැඩි. කාලවකවානූක තම අපි මේ ඉන්නේ. ඉතිං යාලුවනේ ඒ වෙනුවෙන් වතුහිමියන් මූුණ දෙන විශාල අර්බුද රාසියක් තිබෙනවා ඒ තමයි වගාව ඉදිරියට නඩත්තු කරගෙන යාම ඒ වගේම වගාව තවදුරටත් ආරක්ෂා කර ගැනීම සහ මේ තේ වගාවේ ආදායම කොහොමද රඳවා ගැනීම කියන කාරණාව. ඉතිං ඔයාලා තේරුම් ගන්න ඕනු ප්‍රධානම දේ තමයි අපි තේ වගාව, වියලි කාලුගුණයට උචිත පරිදි මුලින්ම සකස් කර තැබිය යුතුයි ගොඩක් අය මේ දවස්සල මම දැක්කා මම සහර වතු කිීපයකට ගියා ඒ අනකොට මේ වියලි කාලොගුණය පවතින අවස්ථාවේ පවා පුහොර ඒ වගාවට යොදන අවස්ථා තිබුණා මම ඒ අඒක සාකච්ඡා කරහම මට දැනගන්න ලැබුණේඒගොල්ලන්ගේ තියෙනවා මේ වැරදි අවබෝධයක් ඒ ඒ තමයි ඔවුන් ගොඩක් වෙලාවට ඇයි මහත්තය අපි දැක්කයා අරපොතේ තියෙනවා අපිදක් මේ පොත්තේ මේ සටහන් කරලා තියෙනවා අපට මේ තේපරික්ෂක මහත්තයරු පදෙස් දීලා තියෙනවා ඉතින් එයා අදී වසයෙන් විධ අදහස් මට ඉදිපත් වනා ඉති ඇතරම මේ පිළිතුරු දිහා බැලුවහම මට ගම්ම වෙන එක කරුණක් තිබුණා මේ අය මේ පොත්තපත්ත භාවිතා කරන්නේ මිසි අධ්‍යනකින් තොරවයි ඇත්තරම පොත්තපතේ තියෙන කරුණු කාරණා තේ වගාවට උචිත වෙන එක ඇත්ත ඒවා අනුකූලතාාවකින් යුක්තව ඒවා යමක්කිසි හෙ දරවු කරලා තියෙන කාරණා ඇත්ත ොකද ඒවා ලංකාවේ විධ ප්‍රදේශවල තිේ පර්ේෂනාඇතනෙන් පර්ේෂණ වසයල ිදක්වල ඒවා ඒ සංචිත වශයෙන් තමයි ඉදිරිපත් කරලදේන්න එතකොට මිට්‍රවරුයි මේක කොහොමද මේ කාලගුණය දේශගුණය මත මේ සියලු කාරණ වෙනස් වෙනෝ ඉතිං දැන් පොතේ හතරගමනක් තියෙනවා පොහොර දාන්න ඇයි මහත්තෝමේ අපට මේ උපදෙශදීලා තියෙනවානේ ඒ විධ කාරණා මෙතදී මට ඉදිරිපත්ව වුණු දේවල් හැබැයි තගතතියාගත යුතු හොඳම දේ තමයි අපි කොහොමද මේ වියලි කාලගුණයකට මේ තේ වගාව නිසියාකාරයෙන් නඩත්තු කරගන්න සහ මේක සූදා නම් කරගන්න කියන එක දැන් ඕගොල්ලට පේනවා මේ තියන්නේ ඇල්බීසියා මේ ගිලිඩිසිරයා ගහ නැත්නම් මේ ගලිඩිසිරයා ගහ කියන එක මෙ මේ ආකාරයට හොඳට නඩත්තු කරන්න ඕනෙක කියන්නේ ග්‍රිස් මේ එ බව ඔගොල දන්නවනම් පෙබරවාරිී සාමාන්‍යෙන් වැස්ස අඩු බව පැරණි ගැමි මතයක් තියෙනවා ඒ ඇත්තරම ඒ අය තුළ තිබුණා දැක්මක් මොකද ඉස්සර ගොවියා කියන්නේ ගොවියෙක් විතරක්ම නෙවේ හු ඇවිල්ලා මේ සිිල්පය සම්බන්ධ ඉතාම හසල අදැනුමක් අදැකීමක් තිබුණු මනුස්සෙක්. ඉතින් එනිසා එයා වැස්සේ වහින වෙලාව ඒ වගේම ඉස්ම එන වෙලාව උස්නත්වය වැඩියම් පවතින වෙලාවල් හොඳට හරියට අවබෝධිකින් යුතු කටයුතු කලාා ඇති ඒයා අනුව තමයි මේ වැස්ස අඩු මාසවලදී ඔුන් මේ වගාව මුලින්ම සූදා නංකර දැබවා දැන් ඔගොල් බලන්න ඕන මේ මෙන්න මේ කාලෙද මේ ගිඩිසිීරියානඇත් නම් ලාඩප්ප ඇල්බිසිය වගේ උගල විධ ම්මලින් හඳුන්න මේ සාක මෙන්න මේ ආකාරයට වැවිල තියෙන්න්න ඕන මොකද එහෙමමං කියන්නේ මේ කාලේ වෙනකුට මේ වගාවට අවශ්‍යය පෝසණය ලබා දෙන්න ඒ වගේ මේකට අවශ්‍ය සෙවන ලබා දෙන්න මේ සාක ඇත තවදුරටත් පසේ වීලිගතිය මේ ආරක්ෂ කරගන්න පුළුවන් මට්ට මේ පසුබිමක් මේ ගලිඩිසිීරයා ගසෙන් ඇති කරනවා. ඉති ඒවගේම තමයි එතනිති මං ඔයාලට කියන්න ඕන මේ වල් නෙලීම වල් නිලීම කියන කාරණය ගත්තහම ඉතාමත්ම හොඳින් සිදු කරන්න ඕන මොකද වල් පාලනය කරේ නැත්නංහෙම මේ වෙලාවේ පෑවිල්ල එකට ොරොත්තු දෙන් නැතිව තේගහ අර කැලෑසාකෙම න්න වල්සාක තරඟ කරන්න සිදුවෙනවාඒ තරගෙන් තේගහ පරාදු වනොත් ඒගහ මැරීමකට ලක් වෙනවා ඉතින් එනිසා අනිවාරෙන්ම පෑවිල්ලක් එනකොට ඕගොල්ලන්ගේ තේකෑලිවල පුළුවන් තරන් කැලේ අඩු කරලා තියන්න ඕන දෙවැනි කාරණය මම කිව්වා මේ කිසිම ආකාරයකට මේ වැසි වැසි නැත්නං රසාහිනික පොහොර එකතු කරන්නේ යන්න එපා දළු බලාපොරොත්තුවෙන් ඔබ හෙම කරනවා නම් ඔබාර කෙකිලිගේ බඩපල්ලා බිත්ත රෙහ්වා වගේ තමයි මොකද හේතුව ගොල්ල ැන ගන්න ඕන මේ තේවගාවෙන් අස්සන්න ගන්න නම් තවදුරටත් කාලයක්ක රඳවගන්න ඕන. ඉතිං ඕගොල්ලන්ට තියෙන ආර්ථික ප්‍රශ්න තිබුණ කියලා තේගහා ඒකට පලිවෙන්නේ නැහැම්. ඉනිසා තේගහා ආරක්ෂ කරගන්න නම් අනි වාරෙන්ම ඔයාලා මේ කාලේ රසායිනික පොහොරද යොදලා අස්වන්න බලාපොරොත්තුවෙන්න එපා. මොකද හේතුව රසායිනික පොහොර යොදනවා කියන්නේ අපි ලංකාවේ ගත්තහම පැරන්නෝ මේ රසායිනික පොහොර මුලිම ශවාසේද කරේනෑ මොකද ඉස්සර ලංකාවේ හැම දෙයක්ම මේ NDPKේ එෙමනත්නං නයිට රජන් පස්පරස් පොටසියම් සියල්ල පසේ තිබුණා. ඒ උප්‍රධාන මූල ද්‍රවියවලට අමතරව ඔය සිලිකන් මැගනේසියම් කාබන් වගේ දේවල් ඒ උපප්‍රධාන මූල ද්‍රවියත් මේ පොළො තිබුණ. ඒවට අදාළව ඉතාම සරු පාන්ශුස්තරයක් අපි රටේ තිබුුණ. නමුත් අවාසනාවකට නිසි අධ්‍යෙනවලින් තොරව, මංහිතන්නේක වුුණේ යටත් විජිත කාලනය වෙන්න ඕන මේ වගාව මේ පස් පෙරලීම වගේ කටයුතුවලදී ගොඩක් වෙලාවට නිසි අධ්‍යයනයකින් තොරව අඟල් ගාන වැඩි කරා කියන්නේ අප ස්සර ගත්තහම වගා කටයුතු කරනකොට අපේ පැරන්නෝ අඟල් හතර හය වගේ ප්‍රමාණයක් තමයි එ භාවිතා කරේ හැබැයි මේ දැන් යුරෝපිය පස ගත්ත හම යුරෝපයේ පසේ පාන්සු ස්තරය සක්තිමත් සහය එකන්නේ සරු පස් ස්තරයක් ලබා ගන්න අගල් දොළහක්ව තෙර පෙරලන්න ඕන ඉතින් එනිසා ඒ ඒ වෙනුවවින් කරපු යාන්ත්‍රික භාවය ඔබ දන්නවා ඒ පුනරුද්ධ යුගේ ඇති වුණු යත්‍ර සූට්‍ර භාවිතය නිසා මනිසා අතෙන්කරපු දේ යන්ත්‍රවලට භාවිතා කිරීමත් සමග ඒ අන්්‍රසූට්ට මෙර අප ආසියානු කලාපී රටවලටත් ආව මේ ආසියනු කලාපී රටවලින් විශේසය ලංකාව කියන්නේ ඉතාමත්ම සරුපාන්ුවිස්තර ඇතින රටක මේ අඟල් හතරහය තිුණු මට්ටම අගල් දොළහ දක්වා අරයන්ත්‍රියයට භාග කර ඒක වුණේ අපේ අපි පාන්සු ස්තරය විනාසූනාම් පොම නමුත් ඔබ දැනගන්න මේ කාරණාවලදි මේ පෑවිල්ලකට තේවගාව නිසියාාකාරයෙන් සූදානන් කරගන්න නං අනි වායෙන්ම ඔයාලා මේ පපුහොර දාාන්‍යයන්න එපා මොකොද පොහොර දැම්මුත් ඒකින් වායාලට වෙන හානිිය තමයි මේ පොහොර දැම්මුත් ඒගහයි පොහොර ලබාගන්න සූදාන වන්න ඕන්න ඒකන්න ඒක තෙතමන අවශ්‍යයි පොහර කිය එක රසානික පොහොර එකතු කරහම ඔබ දන්නවා වැඩිපුරමේ නෛට්‍රජන් සපයාගන්න අපි භාවිතා කරන්නේ එක්කො යරිය එක්ක ඇමෝනියම් සල්ේත් ඔය යුරිය පහර තමයි යුවකරුවලින් එන්නේ එතකොට ුට කිය මිස්ට්‍රනයකින්න්න ඇමෝනියම් ල්පේට් මේ දෙකක් මොව දැම්මත් මේක උරාගන්න තෙතමනය ඕන වතුර ඕන ඉතින් එනිසා මිත්‍රවරුණි මේ සම්බන්ධෙන් මට හරිම කණගාටුවක් ඇතිවුණා මේ සමහර අවස්ථාවල මේ තරන් මේ 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 තේකර්මාන්තය සම්බන්ධයෙන් දැනුම අවබෝධය පුළුල්වෙලා නැති හැටි එනිසා පොහොර දාන්නේ යන්න එපා ඩොළමයි දැම්මට කමන්නෑ ඩොළමයිට කියන්නේ සාමාන්‍යෙන් තේ වගාවක ඕනෑම කාලයක පවිච්චි කරන්න පුළුවන් හැබැයි ොමයිට් දාලා දින හතලස් පහක් ්‍ය අනතුරු පොහොර නැවත යොදන්න එපා එනිසා මේ කාලෙදී දොළමයි දැම්මට ගැටලුවක්වෙන්නේ නෑ ොකද දොළමයිට කියන්නේ පසේ තෙතමනේ ආරක්සා කරන්න පුළුවන් මැගනීසියම් සංගටක වලින් සමන්විත ඒකත් පොහොරක් ඉතින් නිසා මේකදී ඔගොල්ලාන්ට කියන්න තව කාරණයයක්ති නොමේ දළු කැඩීම දැන් සමහර වෙලාවට මේ කාලේ පැවිල්ලක් තියනවා තේගස් මැරි දළු මේ දල් තව දොලා හිතර වෙනකොට මේවෙන්න මෙහෙම නමා වැටෙනවා මේ විදර නමා වැටනවා. එතරට මේ දල්ලු නමා වැටෙනකොට ඒත් මේ අපේ ඉන්න දල්ළු සැපම් කරුවන් සූදානම් වෙනවා මේක හමාරි දල්ලා කරලා ලුරයට දෙන්න. ඇත්තරම දෙක හමාරරි දල්ලා කඩන්න මේ වෙලා වි සූදානන්ද මේ තේගහ මොකද මේ වෙලාව දෙකහමාර දල්ල සපේනොව අනං ඔබ කල්පනා කරන්න ඕන ඔබේ තේ වගාවට අනිවාරෙන්ම ජලය එකතු කරන්නඕල් ජලයකතු කරන්නඕනමොක දවස් හතෙන් හට අනික්තක ඔබ දළ කඩන ඇවෙන්න පුළුව. මේ තත්තේ ගොල් තේරු ගත් නැත්න ඔබේ තේවා විතා ඉක්මනිින්ම පැවිල්ලටහු වෙලා මැරෙනෝ ඔබ මැරුුණට පස්සේ තේග ස්ටික නැවත පැले ට වන්න ඕන එක්කෝගොල්ලෝ පාලු හිටවන්න ඕනේ හෙමනැත්නං අර වගාව සම්පූර්ින් වත් කළලා නැවත වගාවට අන්නඕන මේ කුමුණ වගාවට ගියත් ඔබට වෙන්න වියදම් වැඩුවීමක් පමණ එනිසා ඔබ දළු කැඩීමේදී මේ දිනවල අනි වාරෙන්ම ගහේ පට්‍ර සංග්‍යාව වැඩි කරන්න ඕන ගහේ පට්‍ර සංඛයාව වැඩි කරන්න ඕනඒ වගේම කුඩා අරඹක් දළු ප්‍රමාණය ති්‍යයාතියන්නඕනේ ැන තේ ගහට රොත්තු දෙදින පරිදියේවා ද අන්කර තබන්න ඊල්ලකට මේ ගලිඩිසීරයාාතු කිසිල වැස්කවත් මේ දනව ලවන්නපාදැ අපි පැවිල්ලට ොරොත්තු දෙන පරිදි මේ ගස් සූදා අනංගරතියනවා මොකද හේතුව ඒවා මුලින්ම කප්ාදුව කලා ඊට පස්ස දැන්ඒව වැැවිලා තියෙනවා මේ අතු ගලවන්නයන්න එපා මොකද මේක අතු හතරක්තියලා අපි ගලවන්න ඕන නමුත් මේලාව අපි ගලවන්නේ නෑ මොකද හේතුව මෙතනින් අරමම කිව් වගේ පසේ තියෙන තෙතමනය රඳා පවතින ඒවාගේම තව මේ ගත්තාමද මෙතන ම ඔබට පෙන්න්නන්නම් මේ කැමරාව තියෙන ංචි ංචි පැෑැටි ද මේ පුංචි පැෑටි මේ මේ තන කොල අපි උගලන්නේ නෑද මේක තමයි තේ වගාවක් සාර්ථක වීම රහස් මොකද හේතුව මේ වියලි කාලගුණක අවස්ථාවකදී පසේ තෙතමනය රඳවා ගැනීමට මෙන්න මේ මට්ටමින් කැලේපාලනි කරගන්න ඕන මේ මට්ටමින් කැලේපාලනි කරගන්න ඕනේ කියැන සාමාන්‍ය අගල් තුනක් හතරක් වගේ පුංචි පැලෑටි තියාගත්තර කමක් නෑ. ඉතිං මේ උපදිස්තිික මංවායාලට දෙන්න ඇදුවේ වැඩි අපහම මගින් අහපු සමහර ප්‍රශ්න වලදී ගොඩක් වෙලාහට මට තියෙනවා තේරෙනවා මේ අලුත් පරම්පරාව මේ වගාව කෙරෙහි අනවබෝධයකින් යතුව කටයුතු කරන බවක්. ඒකන්නේ මේ ගොල්ලෝ හිතන්නේ මේ පොතපතේ තියෙන කාරණයටම ගිහිල්ල අපි ඒ කාරණයම අපි මෙතන්ට සාර්ථ මේකට අනුචිත කරලා බලලා හැබැයි මමත් එහෙම කරපු කෙනෙක්. ඒ කරලා බැලුවටඒ සාර්ථක ප්‍රතිබල අතෙන්න්නේෙන්නෑ මොකද ඒ ඔබ තේරුම් ගන්න ඕන මේක තියන වියලි කාලුගුණේ වැස්ස අව්ුව. සහ මේ හැමදේකම තේ වගාවේ අනවශ්‍යේ විනිට පොහොර එකතු කරන්න නැතුව. අපි මේකට මේ දළු කඩාගත්හම මේ දළුවලට වැවෙන ප්‍රධාන මූලට්‍රවේ ස උප්‍රධාන මූලද්‍රවය පසේ අන්තර්ගතය පිළිබඳ අපට අවබෝධයක් තියෙනවනං අපට ඒ සම්බන්ධයෙන් කටුතු කරන්න පුළ හැබැයිහිම නැත්නම් ඔබ ඒ ඒ සම්බන්ධයෙන් අනිවාහරෙන් දන්න කෙනෙක්ගෙන් උපදෙස් ගන්න දන්න කෙනෙක් කියන්නේ මේ වගාව සම්බන්ධයෙන් වගා කටුතු සම්බන්ධෙන් මම හිතන්න අවුරුදු ප හැටක් හැත්තෑවක් විච්ච වයසක ආච්චිලසි කියලතරං අපි වගේටයි පලළඹ මහත්තුරු ගොඩත් දෙවල් දනී කියලා ඇත්තරම ඒ අය තමයි නියම ක්‍රමයට වගාකරපු මිනිස්සු ඒ අයට ඒ අයගාව තියෙනවා අවබෝධයක් හැබැයි ඔබ තේරුම් ගන්න ඕන මේ වගාවෙන් පලදා හිතාවයක් ලබා ගන්න නම් පැවිල්ලකදී අනිවාරෙන්ම මේ තේවගව සූදානං කර තබන්න ඕන පියවාලා හැමෝට ආදරේ මොකද තේවගාව මැරෙනට අපි කැමැති නෑ ඉනිසා තමයි අපි මේ වීඩියෝගල්ට ගෙනාව තවදුරටත් YouTubeු චනල් එක සමඟක් එකතු වෙලා රදී සිටින්න එතකොට මම යාලට තවත් තවත් දේවල් ගෙනන්නම් හැමෝටම වාසනාවන්ත සුභානාගතයක් ප්‍රාර්ථනා කරනවා නැවත දවසක අයි වීඩෝයින් හැමුවමු ඔබ සැමටම ස්තූතියි මේ ීඩුවෙන් ඔයාලගේ දැනීමට යමක් එක තුනා නං ඒ අපට මහත් සතුටක් වගේ තවත් මෙවැනි වටනා ීඩියෝ නැබීමට දැන්ම අප YouTube ල ස් subscribeाइब කර. ඒගේම අපගේ අුත්ම ීඩෝ බලංග ටෙසනින් ගන්නා ගැනීමට ඒ ළග තිය බෙල්ලා අයිරන එක klickි කර.